යෝ කියල පිගන්නවා කකව්ට ොදයන්ගේ සම්පාබ ෂනල ගත්ත එකකතු විරයි නොගොල සියරදනම ඉතින් අද අපි අපේ මේ ගැලපිළිපාඩමට අදාල තවත් වැදගත් මාත්‍රපාවක් ගැන තමයි හතා කරන්න උත්හ කර ඉති ගෝගල්ලන් තාමත්ම ල ස යි කරන සබස් රයි කරන්නම න්නල කව්ට දයග ස පපස් න් කර යනවා ඒගේ මැන තින බෙල්ලයි කනෙක් ික්කර තොගොල්ලට මගේ අලුත් මධ්‍යාපනක වීඩියෝසර බේ්ස් බලාගන්න පුුව ඒගේම සේස්පපුකගේ ලයි කරන්නමාව උදයන්ග සපස් රෙන්ටස් කියල ඒකනු තෝගලන්ට මගේ අලුත් ම අධ්‍යාපි කප් ටේට්ස් ගැන තොතුරු ලබාගන්න පුළවාන් හොඳයි. ඒගේ මෝගලන්ට මතක් කරන්න ඕනේ උගොල්ලන්ට මේ ලංකාව කොහේ හිටියත් ඕොගලන්ට කිසිම්ම කවන්්ටෙන්න් සම්බධ විෂය කරුණක් ගැබරින් ඉගෙනගන්න අවශ්‍යතාව ඇත්තිය නොනන් කතා කරන්න මට මෙතන තින ෆෝන් නම්බරයට අපි පුුවන් ඕගොල්ලන්ට zoomූම්මලින් ඔන්ලන් ලාස් කරන්න යා ලෝටිකක් එකතුනක්මක්නෑ නැත්තන් මයාගේ ඉන්දජල් ලාසිකක් විදිර හරි අපට පුළුවන් ඔයා දන්නේ නැති ඕනම විශෂය කරනක් කිෙනම් කරණය සම්බන්ධව අපිට කතා කරන්න. ඉතින් ඕනම ප්‍රශ්නයකට මේ නම්බරිට කතා කරන්න අප ඔන් Onlineයින් ලාස්ලින් සබධ වෙන්න. පුළවා. අද අපි කතා කරන්න උත්සාහ කරන්න දරුවනේ ගිෙනුම් කරන ගැපිලිපාඩ මේ වැැදගත්ම ැලපිල්ලක් ේතමයික්්්‍යය ගැලපී. ශය ගැලපීම කියලා කියන්නේ ගොඩක් උසස් පෙළ හදාරණ ළමයිට, යම්තාක් දුරකට අමාරු ගැලපිල්ලක් පිදිහට කියන්න පුළුවන් නමුත් ඇත්තට මුගුලම වීඩියෝඇතිවරමැක් අහන් හිටියො තෝොලට තෙරෙ, මෙක්්ෂය ගැපීම කියන ගැලපිල්ල තුළ ඇත්තරම අමාරුවෙන කිසිම දෙයක්ත්. නෑ කියලා ම මේ යු බීඩියෝව තුලින් ඔගරන්ට අරගෙනෙනවක් කොහොමද මේක දිත සටහන්තියන්න එක හා කෙටික්‍රම මගින් ෂය සටහන් කරන්නේ කොහොමද අවසන් ගිෙනුම්මල කියලා. එයනුව බලමු මොකදද පලමු ෂයවීම කියලා කියන්නේ කියලා. ශ්‍රයවීම කියලා කියන්නේ දරුවනේ වත්කමක ශය කළ හැකි අගය එහි පලදායි ජීවිත කාලේ පුරා බෙදා හැරීම. නිසා තමයි ම දාලා යන ශය කළ හැකි අගය එකහි පලදායි ජීවිත කාලේ පුරා බෙදා හැරීම ශයවීම ලෙස හැඳින්වේ කියලා. දැන් ඒක නිසා අපිට ෂය කියන එක කියන්න පුඩුවන් ශය කළ හැකි අගය පලදායි ජීවිත කාලයෙන් බෙදහමෙන උත්තරේ තමයි මොකද ශයවීම කියලා කියන්න දැංවගොල බලනමඇති මොකදද මේ ශය කළ හැකි අගය කියන්නේ කියලා. මොකදද මේ ශය කළ හැකි අගේ කියන්න කියලා. ශය කළ හැකි අගේ කියන්න දරුවන වත්කමක පිරිවය හෝ ඒ වෙනුවට ආදේශ කළ හැකි වෙනත් අගයකි. ගැන පිරිවය හෝ අපිට කියන්න පුළුවන් ප්‍රත්‍යා කරන අගන් කියන්න පුළන් මගේකි ෙරහට කතා කරන්න පිරිවය හෝඒ වෙනට ආදේශ කළ හැකි වෙනත් අගයකින් සුන්බුන් අකය ඉවත් කළ පසු වටිනාකම තර්මයි මොකක්ද. ශය කළ හැකි අගය කියලා කියන්න. ඒක නිසාශය කළ හැකි අගේ කියලා කියන්න පුළුවන් දරුවනය මකක්ද පිරිවැයරින සුන්ගුන්නගේ. කට ැන් අපිෂයරදධමක දෙකරේ ෂය කල හැකිියගේ බලදායි ජීවිත කාලෙන් බෙදවා තැන් ඕගොල්ල ගොඩක්වෙලාවට මේ ෂය සමීර ඉගෙනගෙන ඇත්තික හොමද පිරිවැයරින සුන්බුන් අගේ බෙදීම පළදායි ජීවිත කාලය කියලාන්නේ. එත කොඩ දරුවන මේ පිරිවැයරරින සුන්බුන් අගේ කියකිවමකත්ද පරිවැෑරින සුන්බුන් අගේ කියන්නේ ෂය කල හැකයාගේ. එතකොට මේ ශය කළ හැකිගේ නත්තම් පිරිබැයරෙන සුන්බුන්න්නගේ බෙදීම පලදායි ජීවිත කාලය කියන සමීකරණය ඇදන්නේ ඔන්න ඔය විදිහට තැන්ප දෝගලන්ට අවවිබෝධයක් ඇති කියලා හිතනවා ශයවීම කියන්න මොකක්ද කියන එකයි ශය කළ හැකි අගය කියන්නේ මොකදද කියන එකක්. ඒ වගේම ඕගොල්ලන්ට දන්නේ නැති ඉතා සරල තවත් මේ ශයවීම විෂේ කරනක් තියනවා. ඒ තමයි ඕගොල්ලන්ට ෂය අනුපාතය දුන්නොත් පලදායි ජීවිත කාලයේ කොච්චරයි ඩිගෙල ගණනය කරන්න පුළුවන් වන්න ඕන. ඒවගේම පලදායි ජීවිත කාලේ දුන්නුවත් ෂයානුපාතයොච් ්‍රයානුපාතයෙන් කොහොමද පලදායි ජීවිත කාලේ ගන්නේ පලදායි ජීවිත කාලයෙන් කොහොමද ෂ්‍යයානුපාතය ගන්න කියන එක තැනගත්තවොත්. ඕගොල්ලන්ට මේ ෂය ගැටලු සුළු කිරීමේ බීතා පහස්සුවෙන් ෂය කරන්න පුළුවන්. තැම්බලන්න මේ වගුවදිහා. මේ වගුවේ ෂය අනුපාතය සහ පළදායි ජීවිත කාලේ දීලතිය. දැම්ඹලන දරුවනේ ෂය අනුපාතිය සීයට දහයක් නම්. ෂය අනුපාතිය සීයට දහයක් නම් පලදායි ජීවිත කාලේ කීයද වසර දහයි. කොහොම දපියක කිව්වේ අවුරුද්ධකට සීයට දහය ගානේ ෂයවෙනවනං සීයට සීයක් ෂයවෙන්න්න අවුරුදු කියයක් යනවද. අවරුදුධයනව වදහයක්. හරි සීයට දහයක් වසරකට ශයවෙනවනං. අවරුද්ධකට ශයවන්න සම්පූර්ණ සීයට සීයක් නශය වන්න වසර දහයක් යන. දැම් බලන් වසරකට සීයට විසි පහක්ෂය වෙනවනං. සීයට සීයක් නශයවෙෙන්න්න කියක් ැනවද විසි පහේවා හතරක් යන කැන වසර හතරයි. අවරුද්ධකට සීයට පණහක්ෂය වෙනවනං සීයට සීයක් නශයවෙන්න්න වාරුදු කියක් කැනවට පනහේවා දෙකක්න සීියයට සීයක් කියන්නේ එහෙනම්. ට එකක් කියයන්න ඔන්න හම තමයි ්‍යයානු පපාතියෙන් පලදාය ජීවිතකාලේ ගන්න. එතකොට සියයටට පහක් කිවොත් වසර විස්සයි කියලා කියන්න පුළුවන්. සියයට ගො හහිදශම පහැකිවොත් වසර අටයි කියලා කියන්න පුළුව. ඒවගේම සීියට විස්්යිකිවොත් වසර පහයි කියලා කියන්න පුළුවන් ඒවගේම සියයට ස්තුනයි දශම තුනෙන් තුනයි දැ මේකට කියනො තිස්තුනයි තුනෙෙන් එකයි කියලා අදහස් කරන. එතකොට එහම කිව්වොත් වසර තුනයි කියලා කියන්න පුළුවන්. දැ සමහර අභ්‍යාස දෙනවා අපේ ළමයිට. පරිගණකවල පිරිවැයිදිල පරිගනක වාර්ෂිකව සීයට තිස්තුනයි දශම තුනෙන් එක බැගින් ශ්‍රයවෙනවා කියලා. එතකොඩ පේලමයිමොකද කරන්න ඕක තිස්තුනෙෙන් තුස්තුන අයිදශම තුනෙන් තුනෙන් අඩික කල්ලා එන උත්තරේ සය බෙදලා ගොඩක් ගන්නට කර්ම කරල්ලා ලොකු අමාරුවක වැටිනවා. ඉතින් දරුවනවයා මේක්‍රමය දැනගෙන හිටියනං. තිස්තුනයිදශම තුනයි තුනයි කියන්නේ පලදාජීවිත කාලේ වසර තුනයි නම්. තිස්තුන අයිදශම තුනයි තුනෙෙන් වැඩි කරත් එකයිසීයට හම නැත්තැන් ඒ උත්තරේ පසර තුනෙන් බෙදුවත් එකයි. උදාහරණයක් ගන්න පරිගණකවල පිරිවසී ලක්ෂ තුනක් කියල යෙන කියෙ තන්නක. ක්ෂතුන සීට ස්තු යිදශම තුනයි තුනෙ වැඩිකරත් කියෙන්නේ ලක්ෂයි. ලක්ෂ තුන තුනෙම් බෙදුවත් කියද ලක්ෂම තමයි. ඉති මේ විදිහට චයානුපාතය දුන්න අහම පලදා ජීවිත කාලය ගණනය කරන්න ඔකොල්ලන්ට පුළුවන් වෙන්න ඕන. දැන් අපි තවත් ක් වැදගත් මාතෘකාවකට වැදගත් පත්තකට තමයි යන්නෙමේ ෂය කලපිල්ලේ. ඒ තමයි කොහොමද ෂයවෙන් කිරීමේ දිත්ව සටහන් තියන්නේ කියලලා. ශයවෙන් කිරීම තිත්ව සටහන් තියන්න දරුවන ඉතාමත් ලේසි ශයගිනුමහර, ෂයවෙන් කිරීමේ ගිනම බැර කියලා තමයි, ෂයවෙන් කිරීමට දාලා තිත්ව සටහන් අපි සටහන් කරන්නේ. හොඳයි. දැම්මම් මේක සුළු උදාහරණකින් ඕගොල්ලන්ට පැහැදිලි කරන්න. බලන්න? සම්පත්ගේ ව්‍යාපාරයේ දෙදාස් විස්සයි තුනයි තිස්සක දිනට පහත ශේෂයන් විය කියලමගොල්ලු කියනවා. ඉඩම් තියෙනවා ලක්‍ෂ අටක් ගොඩනගිලි ලක්‍ෂ හයයි මෝටර් රත ලක්ෂ පහයියාදී වශයෙන් තියෙන. ශේවෙන් කිරින්දීල තියෙන දරුවනේ දෙදස් තහනමයයි හතරයිකට ගිෙනුම් මර්ශයාවසන්නන්නේකවද දෙදා විශස්සයි තුනයි තිස්සක. දෙදස් දහනමයි හතරයික කියන්නේ එකදු දෙෙනක් ආරම්භක දිේ. එනම් ආරම්භක දිනට ශයවෙන් කිරින්දීල තියෙන කියන්නේ මේ වසට මේ දස් විස්ස තුනේ තිස්සක නවසන් වර්ෂයට හමශය කල නෑ. එන ෂේවෙන් කිරීින්දීල තියෙනවා දෙලක්ෂ පනස්දාහක් ලක්‍ෂ තුනක්කාආදී වශයෙන් ඉහත වත්කම් වාර්ිකවසියක දහය බැගින්ෂය කරනා කියලා තියෙනවා. ඉහත මෝට රතවලින් පිරිවය ලක්ෂයක මෝටර් හත මිලදීගෙන තිබුණේ දෙදස් දහනමයි දහයක දින කියලා කියවා. බ විසින් මොද කරන්න කියන අදාලශය සම්බන්ධ ගිෙනුම් සටහනුයි දෙදා සිස්සයි තුනයි තිස්ස එකතිරට මූල්ල ප්‍රකාශන උදෘතයි පෙන්නන්න කියලතමයි ගානේ අහන්නේ. හොඳ. ඇං අපි බලමු මේ ගාන කොහොමද හදන්න කියලා. දැන්දරුවන මෙතන මම්මු මුලින්ම්ම දීල තියෙනවානේ ඉඩම් කියල ලක්‍ෂ අටක්. මේ ඉඩම් කියල දීල තියන ලක්ෂ අට? අපිට සාමා්‍යෙන්ම කද කරන්න පුළුවන් ඉඩම් ශය වෙන දනෑ ඉඩම් ශයවෙන්නේ නෑඒ එක ප්‍රත්්‍යාගරණය කිරීමක් තමයි වෙන්න. එනම් ඒකමගේ ගැ පිල්ිස් සරහට හිමීට කියලන්න. ඉස්සරි ඉදිරි ීඩිය වතුලි ම ප්‍ර්‍යාගරණය රගෙනන්න. දැනට මේ ඉඩම් කියන මටිනාකම ශය වෙන්නෙ නෑ. ඒක නිසා අපි අපේ මූල ප්‍රකාශන රූල් කරගන්නවා මූල්ල ප්‍රකාශන රූල් කරගත්ත තැන ජංගමන ඕනවත්කම්වල මට දාන්න පුළුවන් ඉඩම් කියලා කියද්ද. ඉඩම් කියල මම දානවා අපිට දීලතියෙන වටිනාකම කියද. ලක්ෂ අටක් පිරිවඇතීරුවට අපි දාගන්න. ඉඩම් කිය පරිවැඇතීරට දාගන්න දර්ුවන කියද ලක්ෂ අටක් දාගන්න. දැම්මංකිවන ඉඩම් ශේවෙන්න නෑ කියල. ඒක නිසා ශේතීරොට පටිනාකමක් එන්නන්නේ ඒක නිසා ධර්නාගයත්වෙන්නේ පිරිවංශය වටිනාකමක් කඩ වෙන නඇති නිසා තියද ලක්ෂ අටම තමයි. දැම් බලන් ඊළඟට දීල තිීඉන්නම කද්ද කියලා ඊළඟට දීල තියෙනවා ගොඩනැගිලිවල වටිනාකම ලක්ෂහයක් ඒවගේම ගොඩනැගලි භර්ෂිකවශයවෙන් කරලා තියෙන කියද දෙලක්ෂ පනස්දා. එහෙනම්ම හොලින්ම කරන්නේ මෙතන අපේ ගානට ගිහිල්ලා. ගොඩනැගිලි කියලා කියයක් දාගන්නවද ගොඩනැගිලි කියලා මම දාගන්නා වටිනාකම අපිට දීරතියෙන කියදද ලක්ෂහය. ගොඩනැගලි කියල ම මෙතැට පටිනා ම ලක්ෂ හයක්තාගෙන දංශය කරන්න මම ගිනුම් දෙකත් ගහගන්නවා මොනවද ගහන ගිනුම් දෙක එක ගිනමක් තමයි ගොඩනැගිලි සයග ගොඩනැගිි ක්ෂය ගෙනම ගහගන්නවා ඒවගේම මම ගහ ගන්නවා ගොඩ නැගිලි සය වෙන් කිරීමේ ග ගොඩ නැගිලි ක්ෂය වෙන් කිරීමේ ගිනුම ගහ එතකොට ගොඩනැගිලිෂය වෙන් කිරීමේ ගින මේ ශේෂය අපිට කිය දීලතිීනව දරුවනි ගොඩනැගිලිසය වෙන් කිරීමේ ගිෙන මේ ශේෂය දීලතිීෙනවා දෙලක්ෂ පනස්දාහ. එහ නම්මම් මෙතනදාගන්නවා ශේෂය කියලා කියද දෙලක්ෂ පනස්දා, ශේෂයක් ෂයවෙන් කිරීමේ ගිනේ බැර පත්තර මදාගන්න. දැන් අපි පලන්නේ වාර්ෂිකව කීයක් ක්ෂය කරන්න ඕනද කිය. තකොට අපි ගාන ැලුවත් දරුවනේ වාර්ෂිකව ශයකරන්න කියනවා කියීයත්ද සීයට දහයක් තමයියාට වාර්ෂිකව ශයකරන්න කියලා කියන්න. එනම් වාර්ෂිකව සීයට දහයක් ෂේකරන්න කියලා තියෙනවා නං ලක්ෂ හයට සීයට දහයක් කියන්න කියයද හැටදහයි. එනම් හැටදාහා ගොඩනැගිලිශය ගිෙනු මහර කරනවා හැටදහක් ගොඩ නැගිලිශය වෙන් කිරීමේ ගිෙනුම බැර කරනවා කියයද. රුපියල් හැටදාහක් බැර කරනවා. අපි මෙතන ලියනවා. ෂයවෙන් කියලා ඒ වගේ අපි මෙතන සයගිනම ලියනවා ෂැවෙන් කිරීම ගෙනමි ගිනම් දෙක නම් දෙක මාල්ක ලියනකලිය මෙතන ලියනවා ෂය කිය. ඒ අනවා අපි කොඩ නැගිලි ෂයවෙන් කිරම් ගිම තුලනය කරන්න පුළුවන් දෙලක්ෂ පනස්දාහයි හට දාහයි කියන්නේ තුන් ලක්ෂ දහදාහයි ඒ තුන් ලක්‍ෂ දහදාහදාගන්නවා හර පැත්තට ඒයන තුන් ලක්ෂ දහදාහාට පගේ අපිට දාගන්න පුළුවන් කියීඇද. තුන් ලක්ෂ දහදාහ. මේක ඊගේ ශේෂය අපිට දාගන්න පුළුවන් තුන්නක්ෂ දහදාහා. දැන් අපි කරන්නේ මේ ගොඩ නැගිලි සයගෙනු විශේෂය තීරනි දරූ හැටදාහ. ඒක ගිහිල්ලා පරිපාලන විය දම්වල දාගන්නවා ගොඩ නැගිල්ලි ක්ෂය කියලා ගොඩ නැගිලි ශය කියල කිය අපි දාගන්න වාද පරිපාලන වීදන්ම ගොඩ නැගිලි ෂය කල දාගන්නවා හැටදාහත් මේ හැටදාහ කොහෙන් දෙන්නේ මේ තියෙන ගොඩ නැගිලි සය ගෙනමෙන් තමයි මේ හැ දාහ තැන්ඩ දාගන්න. ඇ ශයෙන් කිරීමේ කිනු මිශේෂීකීඇත්තිය නදගොර නැගිලිවල තුන් ලක්ෂ දහදාහක් තියන. ඒ තුන් ලක්ෂ දහදාහ අපි මෙතන ශයතීරුවට දහගන්නා දරුවනේ තුන් ලක්ෂ දහදාහක්. එතකොට ධාරණාගේ ගන්නේ මෙන්නමී තියන ලක්ෂහය පිරිවයෙන් මේෂදශ සමුජිතෂය වටිනාකම අඩුකන්න. එතකොට එන අධාරණගේ තුන් ලක්ෂ අනූදාහක්. එතකොට ඔන්නව අයි විදිහට තමයි ිශයගින හරා සයවෙන් කිරින් ගිනම බැරකර ෂයවෙන් ෂයගෙනු මේේශේෂය ගම්බම් මෙතන විය දම්වලට සයවෙන් කිරීම ගිෙනු මේේශේෂ දැම්ම සයතීරුවට. ඊට පස්සේ මමදැ ෝගලන්ට මේක ගොඩ නැගලි ගිනුම්මලින් කරන විදිිය තේරුම්ගන්න අපහසුනම් තව සරල ක්‍රමයක් කියල දෙ නම් මේක එක පාරම දාන විදි. කොහොම අපි මේ එක පාරම දාන්නේ. ගොඩවැගිලි දීල තිීනානේ ලක්ෂ හය. ඒ ලක්ෂාය ගිහිල්ල මුලින් අපි පිරිරයට දාගන්නවා ගොඩනැගිරි කියලා ලක්ෂහය. දැම් ඒ ලක්ෂහයට අපිට ශය කරන්න කියන්නේ කියද. අපිට ලක්ෂහයට ශය කරන්න කියන්නේ සීයට දහය. එනම් ලක්ෂහයට සීයට දහයක් ෂය කරනවා කියල කියන්නේ දරුව කියඇද. රුපියල් හැටදාහක්ෂය කරන්න ඕන. එනම් මේ හැටදා ලක්ෂහයට සීයට දහයක් ෂය කරා එන හැටදාහා අපි ගිහිල්ල දාගන්න ඕනේ පරිපාලන වී දැමට ගොඩ නැගිලිෂය කියලා හැටදාහ. ඊත්කටි බලනවා කීයක් කලි ක්ෂය කරල තියනවා. කලින්ශය කරලා තියනවාදේ ලක්‍ෂ පනස්දාහක් ඒද ලක්ෂ පනස්දාහයි මේ අුරුද්දරශයකරුප හැටදාහයි දෙකේ එකකතුව තුන් ලක්ෂ දාහ තමයි ශයතීරුවට දාන්න. නැවතත් කියනවනං පිරිවෂ්ට අපි ෂයානු පාතය ගණනය කරහමෙනවා ලක්ෂහයට සීයට දාහක් කියනෙ හැට දාහයි. ඒ හැට දාහදාගන්නවා පරිපාලන විය දම්මලට කොට නැගිලිශය කියලා ඒ හැටදාහයි, කලිින්ශය කරලා තියනද ලක්ෂ පනස්දාහයි දෙකම එකතු කරලා. තුන් ලක්ෂ ආදාදහක්දාගන්නවා ශයතීරුවට. ඉතාමත්ම ලේසි. හොඳයි දැම්බලම අපි ඊළංගට මොකදශය කරන්න තියන්නේ. මෝටර් රත තමයි ඊළඟට අපට ශය කරන්න කියන්න. මෝටර් රතවල වටිනාකම දෙනවා දරුවනේ ලක්ෂ පහ. ශේවෙන් කිරීම් දෙනවා ලක්ෂතුුණක් නමුත් මෙතන කියනවා මේ මෝටර් රතවලින් ලක්ෂයක මෝට රත මිලදීගෙන තිබුණේ දෙදස් දහනමයයි දහයයික දිනදයේ. ඒකන දැ මෙතන තියන්නේ දදා විස්සයි තුනයි තිස්සක දිනට මෝටර් රත. ඒ කියන්නේ තෙදා විස්සයි තුනයි තිස්ස එකකදින්ට ලක්ෂ පහක මෝට රත ඇවිල්ල තියෙන්නේ අවුරුද්ධ මැදී මිලදී ගත්ත ලක්ෂෙත් එකතු වෙලා. එකන අවුරුද්ධ මුලෙයි ඩම්ම ලක්ෂ පහ තියල නෑ අවරුද්ධ මුලහිඉදම් වෙනවටිනාකමත් තියලා එරස අවරුද්ධ මැදදී අලුත් මෝට රතයක් ගත්තහම ඒ ලක්ෂත් එකතු වෙලාකමයි අවුරුද්ධ අන්තිමට ලක්ෂ පහ ඇවිල්ල තියෙන. ඔන්න ඔතුන්දී පොඩ්ඩක්ෂය කරන එකේ සුළු වෙනසක් තියනවා මොකක්ද්ද වෙනකී ලි බලවා. ලින්ිමද මෝට රති ගෙනම ශේෂය කියයක් තියෙනවාද මෝට රතගෙනනුම ශේෂය තියෙනවා ලක්ෂ පහ මේ ලක්ෂ පහ ගිහිල දරුවනේ අපි මෙතන දාගන්නවා මෝටර් රත්ථ කියලා කියදද. මෝටර් රත කියල දාගන්නවා ලක්ෂ පහ අපිදාගන්න අපිට දීරතියෙන මෝට රතිකිනම ශේෂය එතකොට මෝට රථගෙනනම ශේෂය දීරතියෙනවා ලක්ෂ පහ ඊට පස්සේ ශෂවෙන් කිරීම්ගකිනම ශේෂ තියනවා ලක්ෂතුන. මෙතන අපි ගහ ගන්නවා ගිනුම් දෙකක් එක ගිනුමක් තමයි මොකක්ද මෝටර් රථ ෂය ගන මෝටර් රථ ෂයගි ගහගන්නවා ඒවගේ මෙතන ගහ ගන්නවා මෝටර් රථ මෝටර් රථ ෂය වෙන් කිරීමේ ගි සය වෙන් කිරීම ගිම ගහක් මෝටර් රත ශයවෙන් කිරීමේ ගනිමි ශේෂය අපිට දාගන්නවා කියීඇත්ද ෆලක්ෂ තුනක් අපිට දාගන්න පුළුවන් එනම්මම් මෙතන දාගන්නවා ශේෂය කියල කී ඇති දරුවනි ලක්ෂ තුනක ශේෂයක් මම දාගන්න. ඊළඟට දැන් අපි කලින්න ගොඩ නැගිලිවෙල හටදා හට එක පාරටම සීයට දහය බැලුවනි දැම් මෝටර් රතවලට ලක්ෂ පහටමි පාර සීයට දහය බලන්න බෑ ඇයියි. අවුරුද්ධ මැදදි මිලදී ගත්ත මෝටර් රතයක් තියෙනවනි එහෙනම් අපි ඒකට වෙනම ෂය ගණනය කරන්න ඕනේ මං ඒක මෙතන ගණනය කරලා පෙන්ගන්න ම මෙතන දානවා මෝටර් රත ෂය කිය මෝටර් රත ෂය කියලා කීයක් මොෝදා ගන්නවාද මමදාගන්නවා දැන් අපිට ඔක්කොම මෝටර් රත තියෙනවනි ලක්‍ෂ පහක් දරුවනි මේ ලක්ෂ පහ ප්‍රධාන ආකාර දෙකයි. මොකදද මේ ලක්ෂ පහේ තියනෙන ප්‍රධාන ආකාර දෙක, මේ ලක්ෂ පහෙන් ලක්ෂයක් තියෙනවා මිලදීගත් මෝටර් රත තිය. මිලදීගත් මෝටර් රත තියෙන කියදද ලක්ෂයක් තියෙනවා. ඒ වගේම වසර පුරාතිබ්බ මෝටර් රත තියෙනවා. වසර පුරාතිබ්බ මෝටර් රත තියවා කියත්තිෙනද. ලක්‍ෂ පහෙන් ලක්ෂයක් අවුරුද්ධ මැදදි මිලදීගත්තනං අවුරුද්ධ පුරාම මෝටරථ තියෙනවාකි යද්ද ලක්ෂ හතරක් තියමං කියනෙක තේරෙනවාේ අවුද්ධන්තිමේට ලක්‍ෂ පහක මෝට රථ දිබ්බා ඒකෙන් අවුරුද්ධ මැදදි මිලදී ගත්ත කියලකිව්ව ලක්‍ෂයා ඒනං අවුරුද්ධ පුරා මෝටරත තියෙනවා ලක්‍ෂ හතර දැම් බලනමක මිලදී අරගෙන තියන්නේ කවුදද මිල කරහෙන තියෙන්න්නේ දෙ දස් දහනමයයි දහයයික. ගෙනවා ර්ශිවර වන්න දදාා විස්සයි තුනයි තිස්සක. එතකොට දෙදස්ථානමයයි දහය එකේ නන්න දාශිස්සයි තුනයි තිස්සක වෙනනක කොච්චර කාල ඇත්ති නොද ගනන් කරන්නගු දහවනිමාසේ එකක් ලොස්වවැනිමාසේ ොස් නි මාස පලවෙනි මාසේ දෙවනි මාසේ තුන් වනි මාස. මස හයක කාලයක් තියන. එහෙනම් මෙන්න මේ මිලතිීගත්ත මෝට රතේ රපිෂය කරන්න ඕනේ මාසකී අත්ද හයක්ෂය කරන්න ඕනේ. ඒ කියන්නේ ලක්ෂයකට සීයට දහය ගත්තත් ඒ එන්නේ අවුරුද්ධටමන අන්න ඒ අවුරුද්ධෙන් දොළහෙෙන් හයක් තමයි සය කරන්න ඕන්. එනම් ලක්ෂය කර සීයට දහයක් කියන්නේ දහදාහයි තාදාහට දොළහෙන් දහය කියන්නේ මහයක් කියන්නේ බාගෙන දොළහෙ හය කියන්නේ භාගෙන සුරුරන් එනන් ලක්ෂ දහයට ස ලක්ෂණ සීියයට දහැකිවවාම දහදා හයි දහදාහෙම් භාග කියන්නේ කියද. උපියල් පන්දාහයි. ඒළඟට මේ ලක්ෂ හතරට කියයක් අපිෂය කරනවාද. සීයට. හ අපිෂය කර එ ලක්ෂාහතරට සිියර දහයක් යන කියලා හතලිස්දාාහයි එන හතලිස්ථාහයි පන්දාහයි දෙකේ එකතුව මුලු ෂයතියෙනවා දරුවනය කිය කියත්ද හතලිස් පන්දාහ තැංගල කලින් මෙතන ගොඩනැගල හද ගොඩනැගලිවලට එක පාර සිියර හයාරගෙන ක්ෂහ හට දාහක් ගත්තන. ඒවාගේ බලන් මෝටරතවලටත්තුව ලක්ෂ ාටක පාර සිියර දහය පනස්දාහ ගත්තන ගන්නනවිටරදි. ඇයි මෝටරත ශේණ කියද හතලිස් පන්දාාහයි. මේ හත රිස් පන්දාාහ අපි මොකද කරන්නේ මෝටර් රත සය ගිනුම හරකරනවා හත ිස් පන්ඩාහක් ඒවගේම සයවෙන් කිරීමේ ගිනුම බැර කරනවා හතලිස් පන්දාහා සයවෙන් කිරීමේ ගිනුමේ ලියනා මොකක් කියලද ෂය කියලා ලියනවා ඒගේ සය ගිනුමේ ලියනවා මොකක් කියලද ෂය වෙන් කියලා ලිය. හොඳ දැන් අපි කොහොමද මේක මූල්්‍ය ප්‍රකාශන වලට දා. සයගිෙන මේේශේෂය තියනවා කියී අද දරුවනේ හතලි ස් පන්දාා. බෙදා හැරීමේ වියදම්වලට ඇවිලදානවා මෝටර් රත කියලා කිය කපිදානවද මෝටර් ර ෂය කිය ල පිදානවා කියද්ධානවද මේ මෝටර් ර ශයගිෙනු මේේශේෂය හතලි ස් පන්දාහක් කපිදාගන්න. ඊළඟට ෂයවෙන් කිරීම් ගිණු මේේශේෂයනා පල්ල ට තුන් ලක්ෂ හතලිස් පන්දාාහක්. තුන්ලක්ෂ හතලිස් පන්ධා අපිදාගන්නවා මේ පැත්තට එතකොට තුන්ලක්ෂ හතලිස් පන්ඳාහ කඩු කරාට පස්සේ මෙතන ශේෂයවා මේ පැටටෙන් පර්ග තුන් ලක්ෂ හතලිස් පන්ධාහයි ඒගේ තුන් ලක්ෂ හතලිස් පන්දාාහ. එතකොට ෂේවෙන් කිරීමේ ගිෙන ේන මේ තුන් ලක්ෂ හතලිස් පන්ධා කොහට ගන්න. මෙතන ශයතීරුවටදා ගන්නවා දුන් ලක්ෂ හතලිස් පන්ධාහක් ඒයනුව අපි ගත්තා හම තාරණගේ ගන්න කොළුවන් මේ තියන පිරිවැෑ ලක්ෂ පහෙන්. ක්ෂ හතලි පන්ඳා හඩු කරහම එක්ක්ෂ තුන් ලක්ෂ පනසරදා තුන් ලක්ෂ හතලිස් පන්දාහ කඩු කරහම එක් ලක්ෂ පනස්පන් දාහක් අපිට පිළිතුර ගන්න පුළුව. මොකක්දමංකරේ මේ විදිහෙට ෂය වටිනාකම හොයා ගත්ත. ඒ මිදීගත් අසරපුරාගෙෙන දාලා ඒ හතලිස් පන්දාහමක දතිකරේ ඒ හතලිස් පන්දාහා ශයගෙන මහර කරලා ශයවෙන් කිරීමේ ගිනම පැරකරා ඊට පස්සේ සයගින මේේ ශේෂය ගෙන අ්දාගත්ත පෙදදා හරීමේ වියදැම්මට ශයවෙන් කිරීමේ ගිනේ තියන ශේෂයදාගත්තා ශයතීරුවට. දැම් මේක ගිනම මෙ හදැන කිසිම් දරවිකෘතේරුන්ගන්න අමරුනම් මේ එක හදන සරලක්‍රමයක් තියෙන. මොකක්ද කරන්නේ මුොලින්ම මෝටර් රතුවල වටිනාකමදාගන්නවා ලක්‍ෂ පහයි කිය. ඊට පසේ ලක්ෂ පහට එක පාර සියදාහයක් ගන්නෑ මොකද වසර මදැදී මිලදී ගනීමක් තියෙන නිසා මේ වගේ අපි ගිහිල්ල වෙනම ශේටික ගණනය කරගන්න. මේ විතර ශේටික් ගණනය කරහ මෙෙනවා අනශෂය හතලිස් පන්ඳහ එනම් වාර්ෂික සය ලක්ෂ පහට සය හතලිස් පන්දාාහයෙන්නේ ඒහෙනම් අවරුද්ධට අදාලශය හතලි පන්දාහායක් කෙලින් මැවිල්ල බෙදාහැරීමේ වියදම්මට දානවා. ඊට පස් අපි බලනවා කලින්කීයක්ෂය කරලා තියෙනවද. කලින්ෂය කරලා තියවා ලක්ෂ තුනාක්. ඒ ලක්ෂ තුනයි මේ හතරරිිස් පන්දා හහි තුන් ලක්ෂ හත ිස් පන්ඳදා හම මෙතැන්ට දාගන්න. දැම්මන් ආපහොු සමරයිස් කරනවනං ගිනුමෙන් ගහනවනං ෂයගිනු මේේ ශේෂයදාගන්නවා විය දම්වලට ශයවෙන් කිරීමේ ගිනු මේේ අවසාන ශේෂයදාගන්නවා ෂයතීරුවට. ධාරණගේ ගන්න පිරිවයෙන් ෂයතීරුටන අඩු කරලා. ඒක ගිනුම් ගහන්න ඇැතුව එක පාරම ගන්නවනං ඒ පිරිවය වටිනාකමදාගෙන, ඒකට අදාල ශයප්‍රමාණය හරියට ගණනය කරගන්න. ඒකන වුරුද්ද මැදැවිල්ලනඟයේ විදිට බල හරියට ෂයප්‍රමාණය ගණනය කරගෙන. ඒ ශයප්‍රමාණය වියදම්වලට දාගෙන ඊට පස්ය අපි ගිහිල්ල බලනව කලින්ශය කොච්චරක්වෙන් කල්ලා තියෙනවාද කියලා. ඒ කරපු ෂයවෙන් කිරීම් ටිකට මේ අපේ මේ අවුරුද්ධය තියෙන ෂයටටික එකතු කරලා ෂයතීරුවට දාගන්න. ඉතිං ඔන්න ඔය විදිහට තමයි ෂයගැලපිල්ල ඉතා සරලව අපි ඉගෙන ගන්නේ. එති ඔොලට නවතත් මතක් කරනවා ඔගොලන්ට කිසියම් පාඩමග්‍ය ොරන්ගෙනග අවශ්‍යතාවයක් තියනවවා ඔගලන්ට ඉන්ඩල් ලසික ගර් සක කරන්න අවශ්‍යතාවයක් තියනවනඟ කෞන්සලට කතා කරන්න මට ඔගොලුමේ ලංකාවෙක ොහේ හිටියත් ඔන්ලයින් ක්‍රමේට පරන් හම ැන ොගු කොම දිස්ත්‍රේකාවට නොනම්මට ඔගොලන් නිවසට මැතිලලා ොගොල්ල දන් තිදේවල් කියලදීමේ හැකියවා තියනවා. හොඳයි. මම හිතනවා ඕගොල්ලො හොඳ අවබෝධයක් ලබාගන්න ඇති ශ්‍රය ගැලපීම පිළිබඳව ඉතින් ගැලපිලිපාඩ මේ ඊළංඟ පාඩම ඉදිරමං හෙට අපප්ලෝඩ් කරන්න වීඩියෝටක්. ඒ තමයි ඉතාමත්ම වැදගත් සහ ළමයි අමාරුවම කියලා හිතන්ඉන්න ගැලපිල්ලස්ථාවරවත්කම් විකිනීමේ ගැලපීම. ඉතිං ඒගල පිල්ලතෙක් අපි හම්මන්නකං ඔකුලන්ට බොහොමත්ම ස්තුූතියි ඔගො තාමත්මගේ චන්ල සබස්රයි් ක ත සබස් රයි කරන්න කකව් දන්ගේ සම්පස්ට ේ ෙල් <externals> . My ික්වොත් න්දදාන අලුත් මධ්‍යාපනක වීඩියෝස්ර නොටිකේශවාට ලබාගන්න පුළුවන් ඒවාගේ මලයි කරන්න වා ිස්බු එක උද්‍යයන්ග සම්පස්ටන් කියලා ඒකනුත් තෝගලන්ට මගේ අලුත්නො අප්ඩේස් තික බලාගන්න පුළුවන් හොඳයි එක නිසා ඕකලන්ට මේ අමාර වෙච්චකවන්ින් සබ්චට් එක ලේසි සබ්චට් එකක් කරලා නොම දෙනවා බයවෙන්නපා එතකං ප්‍රැඳීන්න බොහොමත්න ස්තුූතියි